ඔබෙත් මගෙත් සදාතරණීය මව්බිම පෙර නොවු විරු ලෙස ප්‍රභාතය අබිමුව ඇත. එදා අපරාජිත රට අද අරාජික වී ඇත. අතීතයේ මේ ව්‍යසන මව් රට අත්විඳිද්දී පන පුදා රැකගත්ෝ වෙත්. වාරියපොළ සුමංගල හිමි, කඩහපොළ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, එස් මහින්ද හිමි, අනගාරික ධර්මපාල, ඈනික දේශජ චරිත මාතෘභූමිය සුවපත් කළ සැටි අපට අමතක කළ හැකිද? මෙදා අවැසි ඒ ප්‍රතාපවත් චරිතානුගත ජනනායකයින්ය. ඒ අතුරින් එකම එක් අයකු කුළුඳුලේ සුම්බුලේ ජනහද සරසවියට ගෙන එන්නට විවරණ දෙන්න. ආනන්දෙන් අරුණා ලෝකය ලැබ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ප්‍රභාමත්ව ජිනීවා නුවර රට වෙනුවෙන් කාහල නැගු නාලක. In Tamil land, you Tamil land. France, if possible. No. Go Tamil land in Sri Lanka. The army doesn't run hotels in the northern province. Okay. You don't want British colonization. You want separatism. You want a predominant Buddhist state. We don't want an equal secular state for every people. Yeah. Okay, you don't want it. So don't talk about that. Yeah, the Sri Lankan army are running hotels in the north and east on the land. Every single year, since 1983 until 2009, you are killing our people. You are killing Sinhalese. You are killing civilians. And Sinhalese people never did anything to Tamils. Yeah. We never did and we will never do. We are not like you. We are not like you, sir. You are living in France, promoting separatism. You are the very people who should be held accountable. You are coming and preaching human rights. You are the people who are funding all these things. All these deaths, you are responsible. You are personally responsible. Matrubhumiyat, Deshamamaka, Obe Nalaka. Api monataram vayasata giyat, api paasale gatha karana wasara kīpiya taram matake rendena jeevitayata balapana සුන්දර අවදියක් කවදාවත් නැහැ. මගේ ජීවිතය අද ආපහු හැරලා බලනකොට මගේ චරිත ලක්ෂණ සම්පූර්ණයෙන්ම ගොඩනැගුණේ පාසලේ. අපි හැම කෙනෙකුටම මේ අධ්‍යාපනය කියන දේ වැදගත්. අධ්‍යාපනය කියලා කියන්නේ විශ්වවිද්‍යාලයට යමම නෙවෙයි. අපි ශිල්පයක් ඉගෙන ගන්න ඕනේ. අපි යම්කිසි දැනුමක් ඇතු වෙන්න ඕනේ. දැනුමක් කියන දේ අතේ තියෙන නම් අපි කාටවත් ඔළුව පාත් කරන්න අවශ්‍ය නැහැ. ඒක දවසක් හදිස්සිය මට දුරකතන මතුමක් ආව එවකට ඉන්න ජනාධිපතිතුමාගේ එක මාසයක් ඇවිල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කළමනාකරණය කියලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඒ වගේම උපරිම වශයෙන් කරා. කොතරම් හොඳට කරාද කියලා කියනවනම් ඒ මාසෙ වරුණාම මාව ඒ ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂ වශයෙන් පත් වුණා. ඊට පස්සේ සංචාරක මණ්ඩලයේ සභාපති වශයෙන් පත් වුණා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ වශයෙන් පත් වුණා. ඇපලෝ රෝහලේ අධ්‍යක්ෂ වශයෙන් පත් වුණා. සුරගම් බොත්තා විනිමය කොමිසම සභාපති වශයෙන් පත් වුණා. ඔය විදිහට හිතන්න බැරි අවස්ථාවල් ගණනාවක් ඇවිල්ලා රාජ්‍යංශේ හැමෝම දන්න චරිතයක් බවට පත් වුණේ හිතන්න නැති වෙලාවක ආපු අවස්ථාවක් නිසා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් කෝටි 300ක ප්‍රසාද දීමනාවක් ශ්‍රී ලංකා ලයිෆ් ජීවිත රක්ෂණ හිමියන්ට තිළින කෙරෙන බව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියා සිටිනවා. මෙය ශ්‍රී ලංකා රක්ෂණ සේවයෙන් ප්‍රදානය කෙරෙන විශාලතම ප්‍රසාද දීමනාවයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට මේ වසරේදී පුළුවන් වුණා අපගේ මුල්‍යවත්කම් අපගේ මුල්‍ය පරිපාලන සමත්කම් උපයෝගී කරගෙන අපගේ ජීවිත රක්ෂිත හිමියන්ට බිලියන 3ක එහෙමත් නැත්නම් කෝටි 300ක අතිවිශාල අතුරු ප්‍රසාද දීමනාවක් නිවේදනය කරන්නට මේ කෝටි 300 එහෙමත් නැත්නම් බිලියන 3ේ අතුරු ප්‍රසාද දීමනාව ශ්‍රී ලංකා රක්ෂණ ශාස්ත්‍රයේ ජීවිත රක්ෂණ හිමියන්ට මෙතෙක් ලැබුවා වූ විශාලතම අතුරු ප්‍රසාද දීමනාවයි 2008 වසර හා සසඳා බලන විට මෙය 140ක වර්ධනයක් මේ තුලින් ඉතාමත්ම පැහැදිලිව පේන්නේ මා මුලින් කිව්වා වගේ මේ සමාගම තුළ අද සිදුවන්නා වූ දිසි කළමනාකාරීත්වය
Nalaka Gudaheva heads SLIC and is a board member of Lanka Hospitals. If you compare with the rest of the industry, our prices are in the middle range or low. There are a lot of perception that we are expensive because the infrastructure and the facility looks very expensive. But the reality is very different. Now we can pump in more money to develop the facilities further. And I see a lot of potential for the hospitals from this point onwards. We have set a target, 2.5 million tourist arrivals by 2016. By no means, it's a difficult target. In fact, when you look at the rest of the region, when you look at the tourist arrival numbers in the other countries, 2.5 million arrivals in 5 years' time is not a difficult task. However, it can only be achieved if we have a proper strategy to achieve that. And for that purpose, together with my colleagues, we have now worked on a 5-year master plan for Sri Lanka tourism. අදාප සමග සම්බන්ධ වන්නේ සුරේකුම් පත්හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේව මහතා මේ කොළඹ කොටස්වලද පොළ සංවර්ධනය කරන්න මොන වගේ සැලසුම්ද විනිමය කොමිෂම සතුව තිබෙන්නේ 2012 අපි ඉදිරිපත් කරා තුන් අවුරුදු සැලැස්මක් මේ කොටස්වලද පොළ දියුණු කරන්න. එහි ප්‍රතිඵල තමයි අද අපි මේ කොටස්වලද පොළේ ශීඝ්‍ර වර්ධනය හරහා දකින්නේ. විශේෂයෙන්ම කොටස්වලද පොළේ සමස්ත මිල දර්ශකය පහුගිය අවුරුදු 5 තුළ 233 කින් පමණ වර්ධනය වෙලා තිබෙනවා. විශාල වර්ධනය. මේ වර්ධනය මිල දර්ශකයේ එකක 7500 සීමාවට සමස්ත මිල දර්ශකයේ 7500 ඉක්මවා ගියා ඊයේ පෙරේද. ඒ වගේ පැහැදිලි වර්ධනයක් අපිට දකින්න ලැබෙනවා. මේ මේ ක්‍රියාවලිය පිළිබඳව අපි අර ඉදිරිපත් කරපු දසවැදෑරුම් වැඩපිළිවෙල අවුරුදු 3 සෑහෙන දුරට දායකත්වයක් ලැබුණා. අපිට ජීවිතේ ගමනක් යන්න අවශ්‍ය නම් වැදගත්ම දේ තමයි අනෙක් මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න තියෙන හැකියාව. ඔබට පුළුවන් නම් බොහෝ දෙනෙක්ගේ හිත දිනා ගන්න මම දැන් කියනවා ඔබ ජීවිතේ තාමත් සාර්ථක පුද්ගලයෙක් වෙනවා කියලා. රට වෙනුවෙන් ඔහු අවදියෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යතුමා මේ දිනවල කිය කී යනවා මේ රටේ තියෙන ආර්ථික අර්බුදයට හේතුව ලෝක ආර්ථික අර්බුදයක් කියලා. පළමුවම කියන්නට ඕනේ අද ලෝකයේ කිසිම ආර්ථික අර්බුදයක් නැහැ. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. අද මේ වෙලාවේ ලෝක ආර්ථිකයේ තියෙන්නේ එහෙම තත්ත්වයක් නෙවෙයි. අත්වශ්‍යම ලෝකයේ තියෙන ධනාත්මක ආර්ථික ප්‍රවණතාවයක්. නිවේදනයක් නිකුත් කරනවා. මේ නිවේදනයේ තියෙනවා ලංකාවේ වර්තමාන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුගතව මේ වෙලාවේ කරගෙන යන වැඩපිළිවෙලට ඒගොල්ලෝ ප්‍රශංසා කරනවා. හැබැයි තාමත් වන්දි දීමේ කාර්යාලය පිහිටවලා නැහැ. ඒක කඩිනමින් පිහිටවන්න කියලා. මේ වන්දි දෙන්න කියන කාටද? ත්‍රස්තවාදීන්ට. අර ලංකාවේ බැරිච සිවිල් යුද්ධය ගැන කිසි කතාවක් නැහැ. දැන් ලංකාවේ රජය මේගොල්ලෝ කියන විදිහට නටනවා. අන්තර්ජාතික අධිකරණ වලට ලංකාවේ රණවිරුව ගෙනියන්න අවශ්‍ය කරන විදිහට සියලුම පනත් සකස් කරලා ඉවරයි. ව්‍යවස්ථාව නෙමෙයි ප්‍රශ්නේ. මහ පොළවේ මිනිසුන්ගේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ ජනතාව මේ රජය ප්‍රතික්ෂේප කර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ජනතාව ඉල්ලනවා ඡන්දයක්. කතා කරලා කියන්න කවුද අපි කැමති රජය කියලා. මොකද මේ රජය කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී පළවෙනි අයිතිය තමයි ඡන්ද අයිතිය. මේ රජයේ බලයට ආපු දවසේ ඉඳන් මොකද කරන්නේ? ඡන්ද කල් දානවා. අපේ රටට උන් සිව්බියක් ගෙනාවා. ඒ සිව්බිය තමයි පළවෙනිම ගැතිකම, හොරකම, මැරකම හා බැරිකම කියන සිව්බිය තමයි අපිට ලැබුණේ. විදේශ තානාපතිවරු තමයි තීරණය කරන්නේ අපේ රට ඊළඟට කරන්න ඕනේ මොකද්ද කියලා. හැම ක්ෂේත්‍රයකම කඩාවැටීමක් තියෙනවා. හැම ක්ෂේත්‍රයකම අර්බුදයක් තියෙනවා. අපිව රවටනවා බොරු කියමින්. බලයට එනකොට දැනගෙන ඉඳපු එකම දේ දේපළ විකුණන විතරයි. ඒ නිසා තමයි අපේ රටේ තියෙන වැදගත්ම ආර්ථික මර්මස්ථානය වෙන හම්බන්තොට අවුරුදු 99කට බදු දුන්නේ. අපිට ඇවිල්ලා කියනවා ලැජ්ජ නැතුව මේ රටේ ප්‍රධානියෝ අපි කිසිම දෙයක් විකුණන්නේ නැහැ. විකුණන්නේ නැහැ අවුරුදු 99කට බදු දෙනවා විතරයි. අවුරුදු 99කට බදු දෙන එකේ විකිණීමේ කිසිම වෙනසක් නැහැ. ඔබතුමලා දන්නවද කිසිම දේපලක් අවුරුදු 99කට රජ විසින් බදු දීලා ආපහු ගත්ත මේ රටේ? එහෙම නැහැ.
එව අපෝ ගන්න බෑ එව කෙරණ වැඩ නෙවෙයි සා 99 ත් එකයි 20 ත් එකයි දෙකම එකයි ඔබටත් රටටත් පණ දෙන නාලක අපි දන්නවා කාලයක් තිස්සේ දෙමළ ඩයස්පෝරාවේ මිනිස්සු ඇවිල්ලා හැමදාම මේ කවුන්සලේ කතා පිට කතා පාත්වලා ලෝකෙට පෙන්වන්න උත්සාහ කරා මේ දෙමළ ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ උඩු විශාල අගතියක් වෙනවා කියලා. අපි දැන් ඇවිල්ලා මේ කවුන්සලට ඇවිල්ලා මේ රටේ මේ ලෝකෙටම හඬගාලා කියනවා මේ දෙමළ ඩයස්පෝරාව කියන දේ සම්පූර්ණ වැරදි. ලංකාවේ එහෙම අසාධාරණයක් වෙන්නේ නැහැ දෙමළ ජනතාවට. නමුත් අපි අද කුටි සමග සටනට සිංහයෝ ගෙනල්ලා තියෙනවා. අද තියෙන්නේ කුටි සිංහ සටන. I do grant that the principle of territorial integrity has a purpose basic. You read it in the Vienna Declaration of Program of Action, or you read it. Qualifies to seek self-determination is a big question mark, which we have been pondering about over the last 200 years. When we speak of self-determination, the definition of self-determination is extremely clear. Trichomily can be taken as a model district of how the Sinhalese wanted to destroy the very question of self-determination of the Tamils by population transfer. In the year 1881, the population of the Sinhalese in Trichomily district was 3%. 100 years later, 1981, if you take the census, the census very clearly states that from 3% the population of the Sinhalese has increased to 33%. You brought the example of Trichomily. Let me speak. This is my last point. This is my last point. No, this is my last point. You spoke about Trichomily. You said Trichomily, Sinhalese population, 100 years ago 3%, then it went up. What about Vellore in Colombo? 100 years ago it was 1%. Now it is more than 80%. That is because people who live in the country, whether you are Sinhalese, whether you are Muslim, whether you are Tamil, you can travel anywhere in the country. That is your country. How dare you control and say that only one people can. හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් වරදට එරෙහිව අවි ඔසවන්නේ වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් අපි එල්ටිටේ ත්‍රස්තවාදයක් කියලා පිළිගන්න කියන්නේ මානවිකන් කවුන්සිලයට කියලා එල්ටිටේ එදා අපේ මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් ජනතාව දහස් ගණක් මරා දමනට සල්ලි දුන්න දැන් පිටරටවල ඉන්න මානව හිතවාදී චැම්පියන්ස්ලා විදියට හැසිරෙන අයගේ පස්සෙන් යන්න ඔවුන් ගැන පරීක්ෂණ කරන්න කියලා අපි මානවිකන් කවුන්සිලයට බල කරනවා මහත්මා දේශපාලනයක නැවුම් බලාපොරොත්තුව ආචාර්ය නාලක කුඩේවා දේශමාමක ඔබේ නාලක